දැන් ඔබතුම මගට ආණ්ඩ ක්‍රිස්තියානිගේ ආණ්ඩ අයිතිද නැරමත් මේ මම කියන්නේ මේක පෙරේදා ඇත්ත සිදුවෙන මම කියන්නේ ඇත්ත කියනකොට සමහර විට ඒක වැරදි ඇති හිතා ගන්න එපා පෙරේදා උදේ මම ඇත්තටම ගියේ ඒතුම අගමැති වුණාන් පස්සේ මගේ උපන්දිනයට මම උපන්දිනට පෙරදීලා ඡන්දපද ගෙදර ඉන්නකොටත් පළවෙනිම ටෙලිෆෝන් කරලා සුරේෂ් මෙනියපි රිටර්න්ස් ඔෆ් ද ඩේ කියලා කියන්නේ ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒතුමා පෙරදීලා ඉන්නකොටත් මම පෙරදීලා ඉන්නකොටත් මට විශ්කරය එතකොට මට යුතුයම වගකීමක් තියෙන ඒතුමා රටේ හිටපු නායකතුමෙක් දෙපාර ජනාධිපතිතුමා එතකොට ඒතුමා අගමැති වුණාන් පස්සේ මගේ මම දමිල ඉන්දු ආගම කැටිද මම ගීලා සංස්කෘතික අනුව ඒක පොලා සර් කන්ග්‍රේෂන් කියපුවක වැරද්දද මනුස්සකමට ඒක එතකොට ඒ කරු නායකතුමා මට වචනකත් කිව නැ සුරේෂ් දාලා එන්න මගේ ආණ්ඩුවට මට පක්ෂ දෙන්න කියලා ඒතුමා ඉල්ලීමක් කරන මම කිව්වෙත් නැ මම වෙලා එකතුර සර්ත් එක ඉන්නම් කියලා මමුත් එළියට එනකොට ඒ අදාළ නායක මැසේජ් කියලා තිබ්බා අන්න සුරේෂ් සාය බල කළා කියලා ඒක වැරදි මං කිව්වා එම කොතරත් මං කිව්වේ නැනේ එහෙම කිව්වේ නැති නිසා මං නඩු දානවා කිව්වා මං කිව්වේ නැ පෙරේදා කිව්වේ නැ කියලා කිව්වා රයිට් ඊට පස්සේ කිව්වේ නැ ඊට පස්සේ ඊයේ මම ගිහලා මම අගම ඊට පස්සේ තුමා රණවික්ෂ මාත්‍රම පෑදලි කළා කිව්වා අපේ සර් තරහ වෙන්න එපා මේක මම පක්ෂමාරි කිරීමක්වත් නැත්නම් පක්ෂදාලා ගියක්වත් නෙවෙයි මට ගරු මහින්දරා ජනාධිපතිතුමා ඉන්නකොට එයාගේ කාර්යදි මං කරපු සේවය මෙහෙම තියුණා එතර මගේ තරුවේ වැඩ කරනවා 1500 ක පෞල් ජීවත් වෙනවා රුපියල් 40,000 කට පඩි ගන්නවද එතකොට ඒ නිසා මම කිලි ස්තුති කරලා අවශ්‍ය වෙනම කොටත් නෙවෙයි කියලා වෙනම කොටත් නෙවෙයි කියලා කිව්වා ඊට පස්සේ ඒක ඉවර කළා පස්සේ යවස ගරු ජනාධිපතිතුමාගේ කාර්යාලේ මට ටෙලිෆෝන් කෝල් එකක් එනවා එන්න මේට අවසන්තට ජනවල ලේකම් කරලා දෙන්න කියලා මං කිව්වා ඒ ලේකම් කරකට අයි මොන කියලා මේ දියුරු දෙන්න තියනවා කියලා සන්තෝෂයිනේ යකෝ මේ පොඩ කින්නකෝ මම සුළු ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් පාර්ලිමේන්තු ඉන්නේ සර් කිව්වා දැන් මේ කන්ස්ටිටියුෂන් එකේ තියනවා දේශීය විෂය පාර්ලිමේන්තු මන්ත්‍රී දේශීය විෂය පාක්ට කාට මොන තනතුරක් දෙන්න පුළුවන් ජනාධිපතිතුමාට විශේෂයෙන් මම වතුකර ජනතාව වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙනවා අපිට වතුකර අහිංසක ජනතාව ඡන්ද දුන්නේ අවුරුදු පහක් පාර්ලිමේන්තුවට කියලා ජනතාවට සේවය කරන්න. ඒක පඩි ප්‍රශ්න සහ යටිතල පාසුම් ප්‍රශ්න සම්බන්ධව. ඒ සම්බන්ධව කරගෙන ඉඳීදී අපිට ගම්පෙරළි ආරා තමයි අවුරුදු 3කට පස්සේ මුදල් ලැබලා ජනතාවගේ අවශ්‍යතාව ඉෂ්ට කරන්න අවශ්‍ය කටයුතු කරගෙන හිටියේ. අවුරුදු පහක් වරම දීලා තියේදී ඒ ජනතාව අදිසියම අවුරුදු දෙකම ආරවිද පාර්ලිමේන්තුවට විශ්වාස කියන්නේ අපි 225 පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාලා සහ අපිට ඡන්ද දීපු ජනතාවට ලොකු ප්‍රශ්නයක් වුණා එලව රවුට්ම විදියට තේරුණා ඒකට විරුද්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායකතුමා ඇතුළු ඒ එක්සත් ජාතික පෙරමුණ කණ්ඩායම් නායකලු ඔක්කොම එකතු වෙලා උසාවියෙන් ඉදිරිපත් කරපු ඒ කරුණ අනුව උසාවියෙන් අද අපිට සාධාරණ ඊටු කරලා තියෙනවා ඒ නිසා උසාවියේ තීන්දුවට ගරු කරමින් මම කොය අවස්ථාවේදීවත් එක්සත් ජාතික පක්ෂ දාලා කියන ඒ පක්ෂ සමාජික සහ ඒ පක්ෂ වෘත්තීය සමිතිය සහ ඒ පක්ෂයේ මං ඉච්ච ජනාධිපතිතුමා ආරාධනා කරලා වෙවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූර දුන්නා මං ඒක අරගෙන දවස් 14ක් අපේ ජනතාවට සේවය කරන්න බලපු එක ඇත්ත නමුත් පක්ෂ දාලා කියන ඒ වෙවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරත් මේ මොහොතේ ඉඳලා මං අස් වෙනවා කියනක වගකීමෙන් කියන කැමතියි